මම හිතනවා ඔබ සියලු දෙනාම පැක්මෑන් පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරලා තිබෙනවා කියලා. මෙම පරිගණක ක්‍රීඩාව මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර 40කට පමණ පෙර. මෙහිදී සිදුවන්නේ මෙහි දැක්වෙන පැක්මෑන් චරිතය විසින් යම් යම් වස්තුන් අවශෝෂණය කර ගැනීමයි. මෙලෙස ජනප්‍රිය වූ පැක්මෑන් පරිගණක ක්‍රීඩාවේ පැක්මෑන්ට ඉතාමත් සමානත්වයක් දක්වන සුපර්නෝවා පිපිරුමක අවශේෂයක් විද්‍යාඥයන් විසින් මෑතකදී සොයාගෙන තිබෙනවා. අප මෙම අවශේෂයන් නම් කරන්නේ සුපර්නෝවා රෙම්නන්ට්ස් වශයෙන්. මෙහි දැක්වෙන එම සුපර්නෝවා රෙම්නන්ට් එක පිහිටා තිබෙන්නේ පෘථුවියේ සිට ආලෝක වර්ෂ 163000ක් පමණ දුරින් ඇති මහා මැගලන් වළාව තුලයි. අපට මෙහි ඉතාමත් හොඳින් පෙනී යනවා මෙම රෙම්නන්ට් එක පැක්මෑන් චරිතයට කොපමණ සමානදයි කියලා. විද්‍යාඥයන් විසින් මෙම සුපර්නෝවා රෙම්නන්ට් එක එසේත් නොමැතිනම් සුපර්නෝවා අවශේෂය නම් කරන්නේ N63A වශයෙන්. සුපර්නෝවා පිපිරුමකදී ඉවතට විසිරී යන දුහවිලි සහ වායෝන් කොටස් මෙහි නිරූපණය වනවා. මෙහි දැක්වෙන සුපර්නෝවා පිපිරුම සිදු වී තිබෙන්නේ මහා මැගලන් වළාව තුළ නවතරු බිහිවන ස්ථානයක් ආශ්‍රිතවයි. මෙම ඡායාරූපයේ පැක්මෑන්ගේ මුඛයට ඉදිරියෙන් දීප්තිමත්ව දිස්වන්නේ මෙලෙස බිහිවන නවතරුයි. සාමාන්‍යයෙන් සුපර්නෝවා පිපිරුමක් සිදුවීමේදී එය මගින් තමා අවට තිබෙන දුහවිලි සහ වායුන් වළාවන් වලට බලපෑම් සිදු කිරීමෙන් ඒවා තුළ නවතරු බිහිවීමක් සිදුවනවා. නමුත් මෙම ඡායාරූපයෙන් අපට පෙනී යන්නේ මෙම සුපර්නෝවා පිපිරුම අසල නවතරු බිහිවීම එය මගින් මදක් අඩු කර ඇති බවයි. මෙහි සුපර්නෝවා පිපිරුම සහ එයට ඉදිරිපසින් දීප්තිමත්ව දිස්වන නවතරු අතර අඳුරු ප්‍රදේශයෙන් දැක්වෙන්නේ මෙලෙස නවතරු බිහිවීම අඩු වී ඇති ප්‍රදේශයයි. මෙය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ මෙම සුපර්නෝවා පිපිරුම තවමත් ඉතාමත් නැවුම් නිසා තවදුරටත් කාලය ගත වීමේදී මෙලෙස නවතරු බිහිවීම අඩු වූ ප්‍රදේශය තුළ නවතරු නැවතත් බිහිවනු ඇති බවයි. හබල් දුරේක්ෂයෙන් ලබාගත් මෙම ඡායාරූපය පිළිබඳව තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය ජූනි සහ ජූලි මාසවලදී හබල් දුරේක්ෂය මාසයක පමණ කාලයක් ක්‍රියා විරහිතව තිබීමෙන් පසුව එය නැවතත් ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ලබාගත් ඡායාරූපයක් වීමයි. එනිසා හබල් දුරේක්ෂය පෙර පරිදිම විශ්වයේ ඡායාරූපයන් යලිත් ලබා ගන්නා බව එයින් අපට පෙනී යනවා. ඒ වගේම 1990 සිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින හබල් දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා වන ජේම්ස් වෙබ් අභ්‍යකාශ දුරේක්ෂය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී අභ්‍යකාශගත කිරීමටද නියමිතයි. එම ජේම්ස් වෙබ් අභ්‍යකාශ දුරේක්ෂය පිළිබඳව නවතම තොරතුරු මම ඉතා ඉක්මනින් ඔබ වෙත ගෙන එන්නම්. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සුපර්නෝවා පිපිරුම් වල තවත් ඡායාරූප බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ හබල් දුරේක්ෂයෙන් ලබාගත් තවත් සුවිශේෂී ඡායාරූපයන් බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.